Airtel අපි ගැන හිතන එකම reload එක. අදම 888ක් reload කරන්න. කුඹුරු අක්කර 300කට දේවර සැපයීමට ඉදිකර මැද දුම්බර අඟුරුකම වැවෙහි චලය මෙතෙක් ගොවින්ට ලබා දීමට හැකි වී නැතයි චෝදනා එල්ලවෙනවා. ඊට හේතුව වැව ඉදිකිරීමේ කටයුතු නිසි ප්‍රමිතියෙන් යුතුව සිදු නොකිරීමයි. උල්පත් ජලය මූලාශ්‍ර කරගලමින් 2012 වර්ෂයේදී මෙම වැව ඉදිකර ඇති අතර ජල කාන්දු නිරන්තරයෙන් සිදුවන බව ගොවීන් පෙන්වා දෙනවා. නියකයේදී පවා ජලය ඇති මේ වැවෙන් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිව ඇති බවත් බලධාරීන් මේ ගැන සොයා නොබලන බවත් ඔවුන්ගේ චෝදනාවයි. මේ අපිට වතුර නැති කොම නිසා තමයි අපි මේ අතාරලා දාලා දෙන්නේ වතුර පාරක් හරියට නෑකට මේ වතුර ගන්නට. මේ වැවේ වතුර මේ බලන්න ලීක් වෙන තරම් කොයි තරම් අපරාධයක්ද කියලා මේක හදලා තියෙන්නේ වේන්වේ වෙල්ලායට වතුර දෙන්න. කිසිම ප්‍රයෝජනයක් නැති විදියට මේ වැව නිර්මාණ කල්ලි වල අන්තිමනේ මේ වතුර ටික පිට වෙන්න ඇරලා වැව බන්ට් එක හදලා තියෙනවා. කාටද කියන්නේ කියලා බලන්න මහත්තයා අසරණ ගොයියෝ. කාටද අපි මේ දෙයියන්නද මේ කියන්නේ මේ වගේ අසරණ අසාධාරණ වැඩ. ආණ්ඩුව කියනවා අක්කර 50000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට විනාශ වෙලා තියෙනවා කියලා. අපේ ස්වාබැලින් මනු අපේ දත් අනු ඒ ප්‍රමාණය ඊට වඩා වැඩි. ගොවින්ට වන්දි දෙන්න වෙන නිසා මේ හරිම දත්ත ආණ්ඩුව එකතු කරන්නේ නැහැ. කොලේ වහලා ගහනවා. රුපියල් 40000ක් අක්කරයකට වන්දි ගෙවනවයි කියලා ආණ්ඩුව කියනවා. අද වෙනකොට නිෂ්පාදන වියදම ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ මේ 40000 සීමාවෙන් දැන් ඉන්න බෑ. ඒ නිසා ඊට සාධාරණ වන්දියක් කොයි ජනතාවට ලැබෙන්න ඕනේ මේ 40000 බාර ගන්න සූදානම් නැහැ. ඇත්ත කෙටියේ දස්ස වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග